අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත ග්‍රෑම් 460කින් කිලෝව 150කින් කිරිපිටි මිල ඉහළට වර්තවන කොවිඩ් රෝගීන්ට වැඩිය සමාජයේ රෝගීන් ඉන්න පුළුවන් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි कोविड सीमावंट एरेहिव जर्मनीये विरोधता दिगटम डेल्टा वायरसेट वडा ओमिक्रोन पैतरीम वेगवत लोक सौख्य संविधानय यलित अनतुरु अंगवाय क्रमितिगत गैस देन्न गैस सिलिंडर हिंगाय आदात गैस पोलीम गैस वलिन भूमि तेल पोलीम वलट समगी जनबल वेगे पंदम विरोधय दिगटम कृषिकर्म अमतिट कुंबुरट एन्न गोविंगेन आराधना කනකර උගස්කල ගොවියඳෝනාව දැන් දේශීය පුවා ආනයනික කිරිපිටිවල මිල අද යලි ඉහළ දැම්මා ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 60කින්ද කිලෝ 1ක පැකට්ටුවක් රුපියල් 150කින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යනවා මේ වසර තුල කිරිපිටි මිල ඉහළ දැමු දෙවැනි අවස්ථාව මෙයයි තාමත් රට පුරාම කිරිපිටි හිඟයක් පවතිනවා දැන් වැඩි වෙන්න ඉතිරි වෙලා තියෙන මොනවද කියන එක ප්‍රධාන ප්‍රශ්නයක්. අද වන විට ඇල්පෙනෙත් ඇඳලා සියලු දේවල් ගණන් යමින් තිබෙනවා. සමහර මිල ඉහළ යාම් වල අතිශය අසාමාන්‍ය බවක්ද දක්නට ලැබෙනවා. හැම දෙයකටම හේතුව ලෙස දක්වන්නේ කොවිඩ් වසංගතයයි. ඒ සමග ඇති වූ ඩොලර් අර්බුදයයි. ඉන්ධන මිල ඉහළ යාමයි. මේ සියලු කාරණාවල බලපෑම් කොයිතරම් තිබුණත් සමහර සමාගම් ඇත්තටම ඉතා අසාධාරණ ලෙස ක්‍රියා කරන ආකාරයක් දක්නට පිළිවන්. සමහර පෞද්ගලික ආයතනවල ශුද්ධ ලාභය ඉතා ඉහළයි. ප්‍රධාන නිලධාරීන්ගේ වැටුප් ඇත්තේ මිලියන ගණන්වලින්. ආනයනික කිරිපිටි මිල මේ ඉහළ දැම්මේ මේ වර්ෂය තුල දෙවැනි වතාවටයි. මීට පෙර ග්‍රෑම් 400ක් රුපියල් 90කින් ඉහළ දැම්මා. කිරිපිටි කිලෝ එකක් රුපියල් 225කින් ඉහළ දමුණු ලැබුවා. දැන් අද යලිත් කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 60කින් ඉහළ දමා තිබෙනවා. කිලෝ එකක් වැඩි කර ඇති මුදල රුපියල් 150ක් වනවා. ඒ අනුව මේ වර්ෂය තුල පමණක් ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 150කින් ඉහළ ගියා. කිලෝ එකක් රුපියල් 375කින් ඉහළ ගියා. නව මිල ඉහළ යාම් පිළිබඳව කතා කළ කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා किलो के किरीपीटी पैकेट रुपया एक दस एक अनूपाई अत रुपया एक पना की वेडियन एक दस तुन सी हतालीस पाक तक वेडियन क्रैम हारसी एक पुड़ी पैकेट रुपया हारसी असू है एक रुपया पानसी हतल तक संशोधन रुपया हेटकिंग वेडियन अदलटे नव मिलटे निकूत किरीपीटी इलेने लोक विलदपल जातर वेन्देसी वेन्देसी पौगी सति अटतुलम मिल क्रमाकूल वेडियमीन पावती हेम सती सती साधारण काल विश्वास කිරිපිටි
කිරිපිටි මිල ඉහළ යාම පිළිබඳව පිටකොටුව තොග වෙළඳුන් සේම පාරිභෝගිකයන් දක්වන අදහස් දැන්. ඉතිරිතෝ කරනට විකුණනවා. එහෙම වැයනේ. මාර මේ මාෆියා බිස්නස් එකක් යන්නේ. ගාන වැඩි කරලා බඩු නෑ. එනවා එනවා පිටි ඉල්ලනවා පිටි නෑ. ගාන වැඩි කරලත් පිටි නෑ. කොහොම වුණත් පිටි නෑ. උඩ බලන් ඉන්නවා අපි මොනාද වෙන්නේ කියලා අපිවත් දන්නේ අපිට මොනාද වෙන්න යන්නේ කියලා මේ. ඒකට බඩු නෑ. හිග කරලා ආයෙත් වැඩි කරනවා. මේ මගේ වයස 83යි. මම මේ වගේ දුක් විඳන කිසිම කාලයකවත් ගණන් වැඩි වුණත් බඩු නැහැ මේ අපි මරන්න නැතුව මරන්නද හදන්නේ මේ රටේ ගෑනු පාලනය කරා මීට වඩා හොඳට පාලනය කරා මේක හෙන ගන්න අපරාධයක් කිරිපිටි මනා මේ විලගෙන නැකටද ප්‍රශ්නේ නෝඩ බඩු නම් ඒරියාගේ නැහැ පොඩ පොඩ දෙනවා ඉතින් කඩක ලොකු වෙලඳාමට දුන්නකම ඉතින් යෝගට් පෙට්ටි 10ක් ගත්තත් එක කැසයක් දෙනවා මිඩිපිටි වෙඩි වුණත් එම බඩු මේ ගන්න මිනිසු දැන් කාට බොන්න මේ ඔක්කොම පුරුදු වෙලා අංගල දෙනවා ඔක්කොම දැන් පොලිමි තමයි රටපුරා මේ වන විටත් පවතින්නේ බරපතල ගෑස් සිඟයක්. ඇත්තටම මේ ගෑස් සිඟයට හේතුව ගෑස් නැතිකමද සිලින්ඩර නැතිකමද. දිනකට වෙළඳපළට එක් ගෑස් සමාගමක් නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය 20000කට පමණ සීමා වෙලා. අදත් ගෑස් ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටියා. රටපුරා මේ වන විට බරපතල ගෑස් සිඟයක් පවතිනවා. ඇත්තටම මේ ගෑස් සිඟයට හේතුව ගෑස් නැතිකමද. මීට පෙර ගෑස් පිරවූ සිලින්ඩර දිනකට 80000කට වැඩි ප්‍රමාණයක් සමාගම් දෙකම නිකුත් කර තිබෙනවා. නමුත් මේ දිනවල වෙළඳපළට නිකුත් වන ගෑස් සිලින්ඩර ප්‍රමාණය 20000කට සීමා වෙලා. ගෑස් පුරවන්න තවත් සිලින්ඩර 60000ක් පමණ හිඟ බවයි වාර්තා වන්නේ. ලාව් සමාගම මීට පෙර ගෑස් පිරවූ සිලින්ඩර දිනකට 40000ක් පමණ වෙළඳපළට නිකුත් කළා. නමුත් මේ වන විට නිකුත් කරන්නේ දිනකට සිලින්ඩර දර 15000යි අප කළ විමසීමකට අනුව ලව් ගෑස් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා ප්‍රකාශ කළේ අධීක්ෂණයන් යටතේ සිලින්ඩර පරීක්ෂා කර ප්‍රමිතියෙන් යුතු ගෑස් පාරිභෝගිකයාට ලබා දීම හේතුවෙන් වෙළඳපළට නිකුත් කරන සිලින්ඩර ප්‍රමාණයේ අඩුවක් පවතින බවයි ප්‍රමිතියෙන් තොර සංවිධිය වෙනස් කළ ගෑස් සිලින්ඩර නිවෙස්වල විශාල ප්‍රමාණයක් තිබෙනවා ආපසු සමාගම වෙත ලබා ගැනීමට තව කොපමණ සිලින්ඩර ප්‍රමාණයක් තිබෙනවාද යන්න තවම තහවුරු වී නැහැ මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමට ලිට්‍රෝ සමාගමේ නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඊට පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වුණා. අදත් පාරිභෝගික ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම් වල රැඳී සිටියා. මෙරේ දයිල බඩු නැහැ කියලා ගියා ආරවල පොල්මේ ඉනකොට අන්තිම ඒ පාර බඩු තිම ලොරි බෑව නැහැ මෙතන ඒගොල්ල ගියානේ අපි රස්චාදි වල ගියා බය දෙවම ආරකි කියලා අවු වේලි ලොන්දට අයියෙත් ගියා දිගම ආරවි කියලා නේද මේ පස්සේ ආදි නෝයි කියලා කිව්වා මෙරේ ද පහම ආරවි මන වගේ කිව්වා ගියා චෙන්කු සංගින අපෝ උත්කගෙන ඊයාව ගෑස් ගන්න ගෑස් නැහැ ගෙදර ගියා මාත ගෙදර ගෑස් කරලා දැන් දවස් 3ක් වෙනවා ගෑස් නැහැ දැන් පෙරේ දාව ගෑස් නැතු වේ ගියා ගියේ නැහැ කොහෙන්ද දැන් අද එනවා කොහෙන්ද අද තු දෙවි හයට ආවේ සරහා ගෙනලා තියන මේ හිතවත් කමන සල්ලි අරගෙන නැගි හතර පාද මේ හරියට වෙනකොට අපිට නැති වෙනවා ගෑස් ගෙනියන්න අපි එකයි ගෙනල්ලා තියෙන්නේ සමහර හතර පහ ගෙනල්ලා තියලා තියනවා කොච්චර අසාධාරණද ඉස්සරහ පොල්ක මේ මේ දිනවල ගෑස් හිඟය නිසා ජනතාව භූමි තෙල් ලිප්වලට අනුවර්තනය වෙමින් තිබෙනවා භූමි තෙල් ලබා ගැනීම සඳහාද ජනතාව අද දිගු පොලිම් වල රැඳී සිටියේ මේ ආකාරයෙන් අවුරුදුනා ඉවරයි අපේම නයි අපිම කයි දකි තමයි හැමතැනම කරදර අපිට හරිම දුකයි අපි දුක් විඳිනවා මේ ඡන්දේ අරගෙන ඒගොල්ලන් දිනුවා ජනතාව පරාදු වුණා දැන් එහෙම දැන් නැති අට නම් ලස්සයි සන්දේ දිලා පොලිමි නක තමයි ඉතින් කර්මේ ලාම්ද දිලා ගිනි තියා ගන්න දාන්නේ මිනිසුන්ට බාපාරේ දරලිප පත්තු කරලා තමයි කිරිබ ගන්නේ දෙතන කණ්ඩ වේ දන්නේ පොලිමි ලොක්කලා දෙන්නට තේරෙන්න ආවාගේ නේ පස් තියනවානේ ඒක තමයි දැන් කණ්ඩ තියෙන්නේ කියලා වැඩක් නෑ හොද්ද මේ ගෞමට යත් තමයි මේකලා මේ කාරණා මාත් ආමරී ජී ගියා කොටේන ගියා කොයිවත් අන්තිමට මේ ආවේ ආට ආට එකම 500ක් විතරයි. ප්‍රතිම තුරුන්ට අවුලක් නැහැ. ඒගොල්ලන්ට ගෑසුත් තියෙනවා, තරක් තියෙනවා. අපි ඡන්ද දීලා දුක් විඳිනවා මෙතන. දැන් සැපද කියලා තමයි ආන්න තියෙන්නේ. නිසි කලට රසායනික පොහොර යෙදුවා නම් මේ වන විට ගොයම් ගසක උස අඩි 1000ක්වත් විය යුතු බව ගොවීන් පවසනවා. එහෙත් අද වන විට ගොයම් ගසක වැඩි ඇත්තේ අඟල් 4ක් 5ක් පමණ කුඩාවටයි. කන කරද උගසට තබා කුඹරක අවධානම ගත් ගොවි පවුල් අද හඬා වැටෙනවා. අදත් රටපුරා ගොවි ජනතාවගේ දුක් අඳෝනාවයි මේ. ර
රට තුල පවතින පොහොර අර්බුදයේ හමුවේ ගොවීන් මේ වන විට කබලින් ලිපට වැටි අවසන් හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ බලතහරින්ගත් අනුවන තීරණ නිසා අද අසරණ ජනතාව පීඩාවට පත් වෙලා කාබනික දියර පොහොර යෙදීමත් සමග වගාවන් විනාශ වී යන බවටයි ගොවීන් චෝදනා කරන්නේ මේ වන විට සරුවට වැඩුණු ගොයම් ගසක් අඩියක් එකහමාරක් පමණ විය යුතුවත් කාබනික පොහොර නිසා අඟල් 4ක් 5ක් පමණ ප්‍රමාණයක් වැඩි තිබෙන අයුරු දැක ගැනීමට ලැබෙන බව ගොවීන් පවසනවා මේ වැඩි මිලට පොහොර දෙනවලු රුපියල් 14000යි 15000යිලු. එහෙම ගොවිතැන් කරලා මේ වගේ රත්තරම් පහිනවද නැහැනේ. කුදිකර්ම ඇමති කෙනෙක් ඉන්නවා. ඒකක් මොනවට පත් කරවත් දන්නේ නැහැ. ඌ ඇවිල්ලා කුඹුරක් ගැන කිසි දෙයක් දන්නේ නැති එකෙක්. ඒ වගේම තමයි අපේ පොළොන්නරුවේ ඉන්න മന്ത്രിවරු රොසාන් මහත්තයලාට අපි බහැල වැඩ කරේ. අපි පොහොට්ටුවට වැඩ කරපු මිනිස්සු. ඒ කරලා රොසාන් මහත්තයා නිකමට ඔය ගැන කතා කරේ නැහැ. කවුද නිපුණ ඇමතිතුමා කතා කරේ නැහැ. අතුකෝරල ඇමතිතුමා කතා කරේ නැහැ. නිකමට හැරි අපි ඡන්දවත් දුන්නේ නැති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් වචනයක් හරි කතා කරා. අපිට මේ ගොවිතැනට පොහොර ටික ලබා දෙන්න. තව මාසයක් දෙකක් කරනකොට මිනිසුන්ගේ හිඟා කණ්ඩ වෙන්නේ. ලැබෙන කන්න වෙනකොට ගොයිජොන්ට වහා තමයි කණ්ඩ වෙන්නේ. පොහොර ඇටයක්වත් මොකවත් නැහැ. ඒකවත් මොනවා හරි කරලා විජහාට මේ ගොවි මහත්තුරුන්ට මේ යූරියා ටික ලබා දුන්නොත් ගොයිජොන්ට මේ කුඹුරු ටික ඉතිරි කාල සීමාවෙදී ගොඩ ගන්න පුළුවන් නැත්නම් කිසිම හේතුවකින් මේ ගොයියන්ට මේ කුඹුරු වලින් ආදායමක් ගන්න බැහැ. වෙන මාසයක් වෙන ගොයන් 135 මේ පොහොර නැති හින්දා මේ වගේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒකින්දා මේ පොහොර ටික ලබා දෙන්න තමයි කියන්නේ අපි. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ යටතේ ගොවිතැන් කරන ලංකාපුර කෑගලු ගොවි සංවිධානයට අයත් ගොවීන්ට පොහොර බෙදා දීම ඊයේ සිදු කෙරුණා. අකමැතිනුවත් පොහොර ගෙන යාමටයි ගොවීන්ට සිදු වුණේ. හොඳක් නැහැ ඉතින් කරන්න දෙයක් නැති කොමට ගන්නවා. ඔය ඉතින් වෙච්ච දෙයට මොනවා කියන්නේද? අපි ඡන්ද දුන්නේ අපි මේවා මේ විදිය බලාපොරොත්තු නෙවෙයි. අපිට නිකන් දෙනවා. නිකනුත් නෑ සල්ලි වලටත් නෑ. මහින්දානන්ද මහත්තයා ඔය ඔෆිස් එකේ ඉඳලා කතා කරාට හරියන්නේ නෑ. එන්නෝ නෑ මේ වෙල් වලට. අපි ඉල්ලන්නේ රජෙන් වෙනද දුන්නා වගේ කඩවල් වලට හරි දාලා සහනාධාර මිලකට සල්ලි වලට ගන්න හරි ඒ තේ තිබ්බ පොර තමයි අපි ඉල්ලන්නේ. මේවා ගහලා පිළිපැදලා යන්නේ නෑ. ඔලේ ගහන්න වේදනාවට හතුට නෙවෙයිනේ. රජේ සල්ලි බව දන්නවා. හැබැයි ප්‍රමිතියට යුතුව පොහොර දුන්නා අපි සතුටෙන් ගහනවා. මේ මිනිස්සු ඇත්ත වශයෙන්ම ගහන්නේ නැත්තේ සතුටින් නෙමෙයි. කරන්න දෙයක් නැතිකමට. ගහ ටිකක් දුන්නත් බොනවා මිනිස්සු. මේ අතර පොහොර නිසා තමන්ට සිදු වූ අසාධාරණයට රජෙන් වන්දි ලබා දිය යුතු බවටයි අනුරාධපුර රළපනාව ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ. අපි ඉවරයි. ගහන්න දෙයක් නැහැ. අපිත් ඉවරයි. ජනාධිපතිත් ඉවරයි. ඔළුව හුස්සන්න හම්බෙන්නේ නැහැ. මේ ආත්මේ තියනකන් අපි ඡන්ද දෙන්නෙත් නැහැ. එහෙමයි අපි. මේ හිතේ අමාරුවෙන් කතා කරන්නේ. තේරන බුද්ධියක් තියෙන එකෙක් ඉන්නවනම් අපිට සලකයි නැත්තම් නන්නත්තරයි ගොවිව පාලකයන්ට අපි කියන්නේ වගාවට සුදුසු පොහොර ගොවියන්ට ලබා දෙන්න අපි පාලකයන්ගේ අතකොළු වෙන්න කැමති නැහැ අපි වගා කරලා සොයන් පෝසිත වෙලා නැගී හිටපු జాතියක් අද කොන්ද පිට බිඳපු జాතියක් බවට පාලකයෝ අපි බිමට සමතලා කරලා තියෙනවා රජයෙන් ඉල්ලන්නේ අපි ඉල්ලන්නේ දෙන්නේ මුණ්ඩ කියන්න දෙන්නේ මේ මෙවට වන්දි කීපේ කියලා තමයි බලන්න අපේ කන කර මේ සියලු දේවල් බැංකුව වලට තියලා උකසට තියලා තමයි අපි අද මේ කුඹුරු කරුවේ ඒ නිසා දැන් අපිට සාධාරණයක් වන්දියක් දෙන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අඛණ්ඩව සිය දායකත්වය ලබා දීමට ඒකඟතාවය පළ කර තිබෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී අරමුදලේ නියෝජිතින් මේ බව ප්‍රකාශ කළා සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි සුල්තාන් අබ්දුල් රහමන් අල් මර්ෂාඩ් මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි අරාබි රජය සහ සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල දක්වන සමීපතම සහයෝගය සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙරටේ රජයන් අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය සහ මිත්‍රත්වයට සිය ප්‍රණාමය පුද කළා. සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ සහාය ඇතිව මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ විය ඇත්තේ 1981 වසරේදී. එතැන් පටන් පසුගිය දශක හතර තුළ මෙම අරමුදල රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසකට දායක වී තිබෙනවා. අනාගත ප්‍රමුඛතා පිළිබඳ අවධානය යොමු කිරීමේදී විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සුළු වාරි මාර්ග, ග්‍රාමීය ජල සම්පාදන හා ඉදිරි මාර්ග සංවර්ධනය පිළිබඳ ව්‍යාපෘති පිළිබඳව සලකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ නියෝජිත ගෙන් මෙහිදී ඉල්ලා සිටියා. වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජය තුළ සිටි හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව.
දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජගත වී සිටි හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. පවතින තත්ත්වය මත 100%ක් සෑහීමකට පත්වන්නට හැකිවන්නේ නැති බවයි ඔහු පවසන්නේ. ඔබතුම සඳහන් කරන ආකාරයට නිශ්චිතවම දෛනික වාර්තා රෝගීන් සංඛ්‍යාව වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජගතව සිටින්න පුළුවන් නේද? සුළු ප්‍රමාණයක් දැනට ඉන්නවා. ඒක මම පිළිගන්නවා. මොකද සමහර අවස්ථාවලදී රෝග ලක්ෂණ රහිතව මේ රෝගේ වැළඳිලා ඉන්න අය ඉන්න පුළුවන්. ඒක අපි හොයාගන්නම බෑ. ඒ කියන්නේ රෝග ලක්ෂණයක් නැති කෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යවන්නේ වෙන හේතුවක් මත. ඒ කියන්නේ රෝහලකට වෙන පරීක්ෂණයක් සඳහා යනවා නම් හෝ ගුවන් ගමනක් සඳහා වැනි ක්‍රියාවලියකට පරීක්ෂණයට ලක් කළොත් මිසක් ඒ අයව අපිට පරීක්ෂාවට ලක්වන්නේ නැහැ. ආශ්‍රිතයෙක් හැටියට හඳුනාගත්තොත් සමහර වෙලාවල් වලට ඒක ඒ අවස්ථාවලදී ඒගේ පරීක්ෂණයක් කරලා හොයාගන්න පුළුවන්. නමුත් එසේ නොවන අවස්ථාවලදී ඉඳ ඉඩකඩ තියෙන බව අපි දන්නවා. ඒ නිසාම තමයි අපි හැම වෙලේම කියන්නේ අපි ඉදිරියේ ඉන්න සියලු දෙනාම සමහර විට කොවිඩ් රෝගියෙක් වෙන්න පුළුවන් කියන උපකල්පනයේ හිතේ තියාගෙන සෑම විටම සෞඛ්‍ය පුරුදු වලින් ආරක්ෂා වීම වැදගත් වෙනවා. අපි හිතාගෙන ඉන්නවා රෝගීන් අඩු වෙනවා කියලා. නමුත් සැබෑ රෝගීන් සංඛ්‍යාව වැඩි වුණොත් පාලනය කිරීමට නොහැකි වන්නට ඉඩ තියෙනවා. ඊයේ දිනේදී දෛනික කොවිඩ් රෝගීන් 419 දෙනෙකු වාර්තා වුණා. ඉන්පුත් කලින් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 586,183 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 21ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14,944 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝකේ පුරා නව කොවිඩ් රැල්ලක් ඇතිවෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊයේ අනතුරු ඇඟවීමක් කළා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. කොවිඩ් ඩෙල්ටා සේම ඔමික්‍රෝන් ප්‍රභේදයේද මේ නව ව්‍යාප්තියට හේතු වී තිබෙනවා. මේ අතර ජර්මන් ජනතාව කොවිඩ් නීතිවලට එරෙහිව අදත් විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් ඔමික්‍රෝන් ලෝකයේ පුරා පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ තනතුරු ඇඟුවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ බරපතල මාරාන්තික තත්ත්වයන් ඇති කිරීම අවම බව විශේෂඥ මතයයි. නමුත් ව්‍යාප්ත වීමේ වේගය ඉතා ඉහළ ගියක් ගන්නවා. මෙවැනි විට ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවුණු සතිය තුල පමණක් නව කොවිඩ් ආසාදිතින් ලක්ෂ 2ක් ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඒ බව එක්සත් ජනපද රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිල වශයෙන් සනාථ කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙසේ රෝගීන් සීඝ්‍ර ඉහළයාමට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදය බවයි රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොෂෙල් වැලන්ස්ගේ පවසා ඇත්තේ. මේ වන විට අයර්ලන්තයේද දෛනික කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ යමින් තිබෙනවා. අයර්ලන්ත රෝහල් ධාරිතාවද උපරිමයට ළඟා වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ඊට හේතුවද ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියයි. මේ අතර කොවිඩ් සීමාවන්ට එරෙහිව ජර්මනියේ තව දුරටත් විරෝධතා පැවැත්වෙනවා. සමහර විරෝධතා ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම් වලින් පොලිස් නිලධාරී 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගෙලන් රථ 12කටද විරෝධතාකරුවන් හානි සිදු කර ඇති බවයි මාධ්‍ය පෙන්වා දෙන්නේ. ජර්මනිය තුල පසුගිය අඟහරුවාදා සිට ඉතා දැඩි දුරස්ථ සීමා ක්‍රියාත්මක වීම ආරම්භ වුණා. ඊට එරෙහිවයි එරට බොහෝ පිරිස් විරෝධතා දක්වන්නේ. නව කොවිඩ් නීති යටතේ එන්නත් ගත්තා සුවය ලැබූ අයට උපරිම ලෙස එකතු විය හැක්කේ දස දෙනෙකුට පමණයි. එන්නත් ගත්තේ නැති අය සිටින නිවසක එක්වරකට යා හැකි උපරිම සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කිරීමට ජර්මන් බලධාරීන් පියවරගෙන තිබෙනවා. අපපත්ති බදාල පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය අද පස්වරුවේ ගුවන් මගින් බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වෙත වැඩම කරවීමට නියමිතයි. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ බුද්ධංගල ආරණ්‍ය සේනාසන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. අපවත්වී වදාළ පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහය මතක වස්ත්‍ර පූජා කිරීමෙන් අනතුරුව අද පස්වරුවකට ගුවන් මගින් අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනය වෙත වැඩම කිරීමට නියමිතයි. ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කථානායකවරයා ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. විචිත්‍ර ධර්මදේශකයෙකු වූ උන්වහන්සේ අපවත්වන විට 78 වන වියේ පසු වුණා. එසේම ධර්ම ග්‍රන්ථ රසක් මෙන්ම පරිවර්තන ග්‍රන්ථ රසක්ද උන්වහන්සේ රචනා කිරීම සිදු කළා.
ආනන්ද හිමියන්ගේ ආදාන පූජෝත්සවය හෙට පස්වරුවේ බුද්ධංගල ආරණ්‍ය සේනාසන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටිය. අනුරාධපුර තලාව ප්‍රදේශයේදී මෝටර් රථයක වනාලියකු ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. සවිකර තිබෙන මාර්ග සංඥා පෝරු මැකී යාම නිසා මෙවැනි අනතුරු නිරන්තරව සිදුවන බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ. හලාවත බරුදල්පොළ මුහුද තීරයේ දැවන්ත කිඹුලෙක් සැරිසැරීම නිසා දීවර ජනතාවගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත්වී තිබෙනවා. මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කරත් නිසි විසඳුම් ලබා දී නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. බණ්ඩාරවිල නායබැද්ද පහළ ප්‍රදේශයේ නිවාස 200කට පමණ වසර 4ක කාලයක් තිස්සේ ප්‍රමාණවත් විදුලි බලය නොලැබීම නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. බත් පාර්සලයක් තුල සූක්ෂම ලෙස මත්කුඩු සංගවාගෙන ගිය ගාල්ල බන්ධනාගාර රැඳවියෙකුගේ දියණියක් සහ තවත් අයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සමනලවැව වෙල්ලාසන්න රක්ෂිතයේ පැලසිටීමේ වැඩසටහනක් පැවැත්තුණා. ඒ සමනලවැව විදුලි බලාගාරයේ නිලධාරීන් පොලිසිය සහ යුද හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්. පුවත් විකාශය අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.